කුංජත බුද්ධ ශාසනය දුනාත මන්චනෝ සේන නලාගාරම කුංජරු භාග්‍යවතුන් වහන්සේගේ නිරන්තර අවවාදය සෑම දිනකම උදෑසන 10වලත් හවසත් මහා සංඝ රත්නයේ වෙත ගඳකිලි දොරටුවේ වැඩ සිටින්නේ කරුණාවේ මදාල අවවාදය දුර්ලභෝ භික්ඛවේ manussත් පටිලාභ දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්ස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා අප හැමතෙම මහණෙනි මේ ලෝකයේ ලෝතුර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී සිටිනවා කියන එක ඉතාමත්ම දුර්ලභයි කොච්චර දුර්ලභද කියනවනම් පසුගිය කල්ප 90ටම පහළලා තියෙන බුදුරජාණන් වහන්සේලා හත් නමක් එනිසා කල්ප ගානකින් තමයි සර්වඥතා ඥානපතිලාභයෙන් පාරමී උරාගෙන පැමිණිච්ච බෝසතාණන් වහන්සේ කෙනෙක් ලෝතුරා බුදු බවට පත් වෙන්නේ. ආන්නේ වාසනාව. අද අපි ලැබිලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ මීට වර්ෂ 2600කට පෙර ලෝව පහළ වෙලා ලෝතුරා බුදු වෙලා අවුරුදු 45ක් ලෝවට අමාදම වැස වස්සවල පිරිනිවනට පත් වුණා. 2560කට අධික වෙනවා. නමුත් තාම ඒ ශ්‍රී සද්ධර්මයේ රහතන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් කටින් කට පාඩමින් ඇවිල්ලා අද ග්‍රන්ථාරූඪ කරලා ධර්මයේ පවතුනවා. ඒ ධර්මයේ ශක්ති ප්‍රමාණය පිළිබඳින පින්වත් ස්වාමීන් වහන්සේලා ලංකාවේ අද වැඩ සිටිනවා. සිල් මෑණිවරු ඉන්නවා. උපාසක උපාසිකාවන් නිසා ධර්මයේ තවමත් ජීවමානයි. ඒ නිසා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. යෝ ධම්මං පස්සති සෝවං පස්සති කියන ක්‍රමයට තමයි අද අපිට බුදුරජාණන් වහන්සේ දකින්නදී. රූප කාය නැති නිසා. රූප කාය දැක්කත් හරියටම දැක්කා වෙන්නේ ධර්මයේ දැක්කොත්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දැක්කොත්. අවබෝධ ඥානයට පත් වුණොත් භාවනාවෙන් ඥාන උපදවාගෙන ඒ ඥාන වලින් සංස්කාරවල යථා ස්වභාවය ඇති හැටි දැක්කොත්. ඇති වෙන නැති වෙන බව දැක්කොත් ආන්නේ දැකීමම සංස්කාරවල බිඳීම දැකීමම තමයි යථා ස්වභාවය. ඕක දකින්නකොට බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. එතන මේ දේශනාව කරව භාග්‍යවතුන් වහන්සේ පිරිනමන් පාලා. දැන් අවුරුදු 2560කටත් වඩා වැඩි වෙනවා. නමුත් අපේ ශ්‍රද්ධාව අපි තියාගන්න ඕනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවතුන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරව මාර්ගය වරදින්නේ නැහැ. යම්තාක්කල් ශ්‍රාවකයා පිළිවෙත් පුරයිද භාවනා වඩයිද සිරකීද ලෝකයේ රහතුන්ගේ මිස නොවන බවයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. එනිසා මේ හැම භාවනා වාරයකදීම අපි අදිෂ්ඨාන කරන්නට ඕන අපිට නොලැබිච්ච ධානයක් නොලැබිච්ච දියුණුවක් ලැබේවා කියන එක. මේ ජීවිතයේ හෝ මතුමත්ත්වයේ හෝ යම් කිසි භවයකදී හෝ අපට සෝවාන් ආදී මඟඵල ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මූලික ප්‍රාර්ථනේ මේ ජීවිතේ. ඒතර එහෙම ප්‍රාර්ථනා කරාම ලැබුණොත් හොඳයි. නොලැබුණයි කියලා පාඩුවක් නැහැ. ඒක ඊළඟ භවයට යනවා. දිව්‍ය ලෝකෙදී භාවනා කළා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙමත් බැරි වුණත් ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන සමයේදී ඒ බුදුරජාණන් වහන්සේ මధుර මනෝහර ලෙස දේශනා කරන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්ම ශ්‍රවණේ සතර පද ගාථාව ශ්‍රවණේ සෝවාන් ආදී මඟඵල ලබන්න මේ භාවනාව හේතු වෙනවා. එනිසා අපි මේ ආරණ්‍යයකට ඇවිත් රහත් භූමියකට ඇවිල්ලා බොහොම විවේක වේලාවක් දැන් ලෝකේ පුරා විශේෂයෙන් ලංකාවට දැඩිව දැනෙන කාලයක් මේ වසංගත தත්ති වැඩි දියුණු වේලාවා අලුත් අවුරුද්දෙන් පස්සේ එන්න එන්න වැඩි වෙනවා. ඉතින් එහෙම වෙන අතර මේ උපාසක උපාසිකාවන්ට මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපිට කිසිම බයක් නැතුව සැකක් නැතුව ඉන්න පුළුවන් පරිසරයක් තමයි මේ හැදිලා තියලා බිලා තියෙන්නේ. පිරිසුදු ගහකොළ තියෙන වනාන්තරයේ පිරිසුදු වාතය ආග්‍රහණය කරගෙන ඊළඟට හිතේ නිදහස ඇති කරගෙන විවේකී ඇති කරගෙන සර්වඥ ධාතු චෛත්‍ය වන්දනා කරගෙන සර්වඥ ධාතු වහන්සේලා වැඳ පුදාගෙන මේ රහත් භූමි ස්පර්ශ කරගෙන වත්පිළිවෙත් කරගෙන ඉන්න හැම වෙලාවකම අපිට සුවයක්. එනිසා අසනීප තිබුණත් දුර වෙලා යන තරමේ චිත්ත ශක්තියක් අපිට ඇති වෙනවා. එහෙනම් හිතේ ප්‍රීතිය වඩා ගන්නට ශක්තිය ඇති කර ගන්න සතුට වෙන්න ලෝකයක් මරණ බයෙන් ඉන්න වෙලාව අපි මරණ බය නැති කරගෙන මේ ඉන්නේ. අපි ආරක්ෂිතවයි මේ ඉන්නේ. ඒ නිසා මෙතනින් යන්න හිතන්න එපා කොයි වෙලාවකවත් ගෙවල් වලට දුවන් ලෑස්ති වෙන්න එපා. දර්ගවල් වලට යනවා කියන්නේ මරණයට අත වැනීම. මොකද අනිත් කාලවල වගේ නෙවෙයි මේ කාලේ හරි භයානකයි. හොඳ මේ සමය පොඩ්ඩක් අපි මගහැර ගන්න ඕන. මේ මරණ සිදු වෙන වෙලාව
විශේෂයෙන් වයස 60 පැනපු අය තමයි දැන් කොමින් ඉන්නේ. ඉතින් කොයි වෙලාවක ඔය වෛරසයක් ඇවිල්ලා මැරෙයිද අපි දන්නේ නැහැ. මරණය අතවනමින් තියෙනවා. ඉතින් අපි අප්‍රමාද වෙන්න ඕනේ. පුළුවන් තරම් ලෝකෙ දිහා බලලා දැන් අසල්වැසි රට ඉන්දියාව දවසට 4000ක් මැරෙනවා. අපේ රටේ මේ ළඟදී ඊයේ පෙරේදා 35 දෙනෙක් මැරුණ දවසට. ඒ කියන්නේ මරණය දැන් සුලභ වෙමින් එනවා. ගානක් නැහැ. ඊළඟට අපේ මේ ආරන්නේට අවුරුදු 15ක් දාන්න දීපු. මාර්තු 3 වෙනිදා. ඒ දරුවා කුඩා කාලේ ඉඳන් තමයි මේ දාණය බාර ගන්න තිබුණේ අවුරුදු මොකද දන්නේ 19ක් හෝ 20ක් වෙනවා දැන්. ඉතින් පසුගිය ඊයේ තමයි පෙරේද දවස. ඒ ගොඩ වායම වෙන ආන්න ගිහිල්ලා වතුර යට ගිහිල්ලා ගිලිලා මරණයට පත් වුණා. අවුරුදු 20. ඉතින් මව්පියන්ට මොනතරම් දුකද ශෝකයක්ද මොකද තමන්ගේ දරුවා. ඉතින් මරණයට පත් වුණා. අර බේර ගන්න කෙනෙක් ආවේ කවුරුද? අර වතුර යට යන වෙලාවේ මොනවද පිටේ උනේ? සමාහට මේ අවුරුදු 15ක් දාන පූජ කරපු එක හිතේ තිබුණා නම් සතුටු වුණා නම් ආන්නිච්චර යට පිටේ වෙන්නේ. තමන්ගේ පෙම්වතියවත් මව්පියන්වත් කිසිම කෙනෙක් අල්ලගන්නවා ආන්නේ තරම් අසරණයි අපි. අපිට තාම තේරෙන්නේ නැහැ මොකෝ අපි මුහුද කිලුන්නේ නැහැ. අපිට වෛරස් හැදුන්නේ නැහැ. අපි මැරෙන්න ගියේ නැහැ. නමුත් බලන්න ඕනේ අර මැරෙන්න පණ අදින මිනිස්සු. හුස්ම ගන්න බැරුව දඟලන මිනිස්සු. ඔක්සිජන් මදි වෙලා ක්ලාන්ත වෙලා මහපාරේ වැටෙන මිනිස්සු අද ඉන්නේ. එහෙම ලෝකෙක ඉන්න වෙලාවේ කලකිරෙන්න ඕනේ මේක තමයි ජීවිතේ. මේකෙන් අත මිදෙනවා හැර මේක දාල යන එක නේ අපි කරන්නේ. ධර්ම මාර්ගය හම් වෙච්ච වෙලාවේ මොන විදිහේ සිතුවිලි කල්පනා අපේ හිතට ආවද විශේෂයෙන් අර එක උපාසිකාවට හරියට කරදර කරන අයගේ ඥාති ටික එයා ඕනේ කියේ කිය. නමුත් කල්පනා කරන්න තියෙන්නේ මේ උපාසිකාව මැරෙනකොට කවුරුත් නැහැ. අල්ලන්න කෙනෙක් නැහැ. බේර ගන්න කෙනෙක් නැහැ. පිටට එන්නේ බණ ටික විතරයි. රැකපු සීලය විතරයි. ඒ නිසා මරණය හිට වේද කමක් නැහැ. ඒ මොහොත දක්වාම සීලේ ඉන්න භාවනාවේ ඉන්න සතිය වඩන්නට මරුණා සීයේ මැරෙන්න පුළුවන් ඉතක් අදාළ. ඔය ආනාපාන සති භාවනාවේ ආනිසංස අතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ හුස්ම පිළිබඳ සීය වඩයිද ඒකේන අවසාන හුස්ම පවා හෙළන්නේ බලවත් සීයෙන් කියලා. හුස්ම දැකලම අන්තිමට හෙළන්නේ හුස්මක්නේ ප්‍රශ්වාසයක්නේ. ඒ ප්‍රශ්වාසයන් දැනගෙනම හෙළන්න ඕන. අන්න ඒ වාසනාව තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. බුද්ධ ශ්‍රාවක වෙච්ච මේ භික්ෂුන් වහන්සේලාට මේ උපාසක උපාසිකාවන්ට ලැබිලා තියෙනවා. ඒක මේ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. අනිත් කිසිම ආගමක කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි. බෞද්ධයන්ගෙන් 99%කට ලැබෙන දෙයක් නෙවෙයි. ඒ හැමෝම වත්පිළිවෙත්වල විතරක් ඉරවිලා චාරිත්‍ර විතරක් කරගෙන ඉන්න පිරිසක් නෙවෙයි. භාවනාවට හැරුණු කෙනාට විතරයි මේ සුවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හදවත භාවනාව. හිත වැඩි දැන් ඉස්සර නම් අතීතේ පුණ්‍යවන්තයෝ හිටියා. පාරමී පිරලා තිබුණු නිසා බණපදයක් ඇහෙනකොට හිත සමාධිමත් වෙලා විදර්ශනා ඥාන පහළ වෙලා සෝවාන් වුණා, සකදාගාමි, අනාගාමි, රහත් වෙච්ච තුනත් හිටියා. නමුත් එන්නේ ආවිෂ ගෙවෙන නිසා, දුර්වල වුණ නිසා, ප්‍රඥාව මදි වීම නිසා අද අපට එකපාර නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර ගිනි ගන්නා වගේ නිතරම භාවනාවට වාඩි වෙන්න ඕන, සක්මන් කරන්න ඕන, හිත වඩන්න ඕන, සිහිය පවත්වන්න ඉරියව්වලට. ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන යන්න ඕනේ. මොකද බුද්ධෝත්පාද කාලෙක අපි ඇවිදින්නේ. මේ මම බුද්ධෝත්පාද කාලෙක මිනිස්සෙක් වෙලයි මනුස්ස පාදයකින් මේ ඇවිදින්නේ. මේ තිරිසම්පා හතරක් නෙවෙයි. මේ අභව ජීවිතයක් නෙවෙයි. මේ නිරේ ගිනිදල් අතර ඇවිදන් යනවා නෙවෙයි. මේ අපි ඇවිදාගෙන යන්නේ විශේෂයෙන් මේ රහත් භූමියක වැලිකඩයි අපිට පෑගින්නේ. ඒ ලැබිලා තියෙන්නේ මනුස්ස ජීවිත ලැබුණ නිසා. මේ ඇවිදිල්ල කොයිතරම් සැනසිලිදායක ඇවිදිල්ලක්ද? ඉතින් අපි දන්නේ නැහැ කොච්චර කල් අපිට ඇවිදින්න ලැබෙයිද කියලා. තව සමහර විට ආයසට යනකොට එක්තැන් වෙනවා. අංශභාගය හදෙනවා. කරගන්න බැරි වෙනවා. එහෙනම් ඇවිදින්න කල් සිහියෙන් ඇවිදින්න පුළුවන්. සක්මන් කරන්න පුළුවන්. ඒක දැනගෙන දැකගෙන කරන්න ඕනේ. හිටගෙන ඉන්න වෙලාවෙ දැනගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බව මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න ඕනේ. ඊළඟට වාඩි වෙලා දැන් ඉන්නවා. මම වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ තමන් දැනගන්නවා සතපෙනකොට නින්දට ගිය වෙලාවේ මම දැන් නින්ද නිදා ගන්නයි යන්නේ. මම සතපෙලා ඉන්නේ. නින්ද යනතුරු බුදුගුණ හරි මෛත්‍රී හරි වඩනවා.
ඕන් ඔය ජීවිතේ උච්චර වාසනාවන්තද ඒ කියන්නේ මං කිව්වේ 99 බෞද්ධයන්ට මේ වාසනාව ලැබෙන්නේ ඉතා සල්ප දෙනයි පැවිදි වෙලා අරණ්‍ය වාසීව හෝ ඔය සේනාසන වාසීව විවේකයෙන් ඉන්න පින්වත් ස්වාමීන් වහන්සේලටත් ඒ අනු ඔය අනු උපාසක උපාසිකාවන්ට විතරමයි මේ අවස්ථාව ලැබෙන්නේ එතනත් මාර්ගය පැහැදිලි කරගෙන පටලවා ගන්න නැතු මුලා වෙන්න නැතු යන ලැබෙන්නේ ඉතාම ටික දෙනෙත් සමා ගොඩාක් අය ඒ භාවනා මාර්ගේ බව මුලා වෙලා නොලබු මාර්ග බල ලැබුවාය නොලබු ධ්‍යාන ලැබුවාය නොලබු තත්ත්ව ලැබුවාය කියලා හිතාගෙන ඉන්නවා ඒ නිසා ඒ අය අවාසනාවන්තයි දැන් මේ භාවනා මාර්ගය කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි පටන් ගන්නකොටම මගඵල ලැබෙන දෙයක් නෙවෙයි ගොඩාක් කල්ගත වෙනවා දැන් අද වගේ කාලෙක මිනිස්සුන්ට ටිකක් කල් යනවා මේක භාවිතා කරන්න ඕන අර අපිරිසිදු වෙලා දවිජර එද්දා ටිකෙන් ටික මල දැන් කුණු ටික ඉවත් කරන වගේ හොදලා මේ කෙලෙස් කහට රාග ද්වේෂ මොහ දුරු වේගෙන යනවා ආපු ගමන් දුරු වෙන්නේ නැහැ මෙතෙන්ට ටිකක් දවස් මේ වැඩපිළිවෙලේ ඉන්නකොට උදේ නැගිටලා භාවනා කරගෙන බුද්ධ වන්දනාවට ගිහිල්ලා එතන වන්දනා කරනකොට අපේ හිතේ බුදු ගුණ ධම් ගුණ සඳ ගුණ වැඩෙනවා ඒ ගාථා පිරිත් කියද්දී අපේ සිහිය පැවැත්වුවොත් අපිට දකින්න පුළුවන් තොල් හෙල වෙන හැටි දත් වදින හැටි දිව කොහොමද හෙල්ලෙන්නේ ඒ සදිය සතිපට්ඨාන වශයෙන් වන්දනාවේ පවතිනවා මේ මිදුලක් යමදුවත් මේ බෝධියක් යමදුවත් ඒ සිහිය පවත්ව ගන්න පුළුවන් මම දැන් අමදිනවා ඒ විදිහේ වැඩපිළිවෙලක අපි මේ ඉන්නේ අසිහිය වැඩෙන්නේ නැහැ සිහිය තමයි වැඩෙන්නේ කලබලයක් නැහැ බොහොම නිදහස් රාජකාරි නැහැ ඔෆිස් යන නැහැ ඒ නිසා එහෙම කලබලෙන්නේ නැහැ කාටවත් ඒ නිසා නිවි හැනිල නිදහස මේ තියෙන කාලසටහන අනුගත වෙලා අර වැඩපිළිවෙල වැඩ ටික කරන වැඩේ දැනගෙන දැකගෙන සිහියෙන් කරනවා නම් ඊළඟට අපි මතක් කරලා දෙන කතා වාඩි කර ගන්න කියලා අවශ්‍යම ධර්ම කාරණයක් හොඳ දෙයක් කතා කරාට කමක් නැහැ එහෙම නැති හැම වෙලාවකම ආගිය තොරතුරු වැල්වට අරන් කතා කරන්න එපා ඒවා කතා කරන්න යාමෙන් ගෙවල් වල දේවල් කතා කරන්න යාමෙන් වෙන්නේ අනිත් කෙනාගේ හිතත් අපිරිසුදු වීමයි ඒක තව කෙනෙකුට කරන අනර්ථයක් ඒ නිසා පුළුවන් තරම් ධර්ම කරුණක් ගැන කතා කරන්න භාවනාවක් ගැන කතා කරන්න මේ ගමනට වීරිය ඇති වෙන්න නැත්නම් මෙතන නතර වෙන්න අපි මේ වැඩේ කොහොමරි කරගන්න ඕන කියන වීරිය තමයි අපි කතා බහ තුළ ඇති කරගන්නේ ඒ අරින් ළමයි ගැන ගෙවල් ගැන තනතුරු ගැන නම්බුනාම ගැන කතා කරන්න එපා ඒව කතා කිරීමෙන් මාන්න ආදී කෙලෙස් ඇති වෙනවා ඊට පස්සේ ඉරිසියාව ඇති වෙනවා ඉතින් තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලා ඒව තමා තුළ දියාගන්න ඒවා තව තවත් විවරණය කළ යුතු නැහැ. හරි ඉතින් හඳුනා ගන්නකොට ඉතින් කොහෙද ගින්ද මන්ද ඒවා ඉතින් අහනවා. එතකොට පොඩ්ඩක් කිව්වම ඇති. ඊට පස්සේ වැඩි ලෑස්තිය දැන් ඉතින් ගියාපු අය දැන් හඳුනගෙන අවසානයි. දැන් මේ වැඩපිළිවෙලට එන්නේ කට්ටිය. අනිත් අයත් අනුග්‍රහ කරන්න එහෙනම් ඒ අයට අපි දැන් නොදන්න දේවල් කියා දීලා වත්පිළිවෙත් කියා දීලා කටයුතු කරගමු. එහෙනම් අපි අපේ වැඩේ කරගමු. සමහර එකට දෙන්නෙක් ඉන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්න පුළුවන් කොහොම හිටියත් තුන් දෙනා එක්කෙනෙක් වෙන්නේ නැහැ දෙන්නා එක්කෙනෙක් වෙන්නේ නැහැ හිත දෙක දෙකක් ඒ නිසා අපි එකට හිටියත් හිත වඩන්න ඕනේ තනියමයි ඒ ඉන්න ගමනේ හිතන්න මම ඉන්නේ තනියම මගේ හිත තනියෙන් මගේ කය තනියෙන් මගේ සතිය තනියෙන් ඒ සතිය මගේ කය දෙසට යොමු කරනවා සිත දෙසට යොමු කරනවා එහෙනම් සිහිය වඩනවා තනි තනිවම එකට හිටියත් කමක් නැහැ තනියම වඩනවා එකට අනුග්‍රහයක් වෙනවා අර අල්ප ස්වල්ප කතා කතා වැඩි වෙනකොට වෙන්නේ කතාව ගැන සිහිය නැති වෙන්න පුළුවන් ප්‍රීතිය වැඩි වුණාම හරි ඒ වචන වැඩි වුණාම හරි සමහර විට අපිට වෙන දෙයක් නේ උන් හිටි දැන් අමතකගෙනයි කියනවා සමහර අය කතා කරන්න ගියා ඉතින් ඒක හොඳ දෙයක් නෝවේ ඒ නිසා කතා කළත් වචනයක් දැනගෙන දැකගෙන බොහොම පරිස්සමයි. මොකද මේ කටේ තියෙන කෙටේරියක්. මේක වැරදි විදියට පාවිච්චි කරලා තමන්ගේ මුලම තමන්ට කපා ගන්නවා. ඒ නිසා වචනෙන් කරන්න බැරි දෙයක් නැහැ. ලෝක යුද්ධේ පවා ඇති කරන්න පුළුවන් වචන නිසා. ඒ නිසා මේ කතා කරන්න කලින් වචනයක් කෙනට දෙයක් කියන්න කලින් එයාගේ හිත රිදෙද දන්නේ නැහැ. තරහ වේද දන්නේ නැහැ. ආවිම හිතන්න ඕන. කොයිම වෙලාවක දැනුම් පදයක් කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් අපි කියන්න හොඳ නැහැ. මොකද මේ වචනේ නිසා සමාඩ යර නිවන් දකින්න එක, නිවන් මඟ යන්නේක, භාවනා කරන එක මෙතන ඉන්න එක පාවුනොත් එහෙම අන්න අපිට පවක් සිද්ධ වෙනවා.
ඒක නිසා මගේ වචනයෙන් කිසිම කෙනෙක්ගේ හිත නොරිදේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනා කළතරම් මදි වචනයක් කියන්න කලින් හොඳට කල්පනා කරලා කතා කරන්න. මේකේ මම කිව්වේ මුකුත් ප්‍රශ්නයක් නැහැ අඩුවෙන් කතා කරන්න ඕක කියෙවෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ මගේ වැඩේ කරගෙන මම මගේ පාඩු ඉන්නවා. කොහොමද තණ්ඩ ඕන මගේ වැඩේ කරගෙන මම මගේ පාඩු ඉන්නවා. අනුන්ගේ වැඩ හොයන්න යන්නේ නැහැ. කවුරුනි උදව්වක් ඉල්ලුවොත් දෙයක් ඇහුවොත් කියලා දෙන එක වෙනම දෙයක්. හැබැයි අනුන්ගේ අදපුද හොය හොය ඉන්න නෙවෙයි අපි මෙහි ආවේ. අපි ආවේ අපේ නිවන් මාර්ගය යන්නට. ඒ නිසා කල්පනා කරගන්න අර මෝදිගලිච්ච දරුවට මව්පියන්ට පිට වෙන්න බැරි වුණා. යාළුවන්ට සහෝදරයන්ට අල්ලන්න බැරි වුණා. පෙම්වතිය කිටිය යාට අල්ලන්න බැරි වුණා. අපිට දාන දුන්න අපිට අල්ලන්න බැරි වුණා. හැබැයි තමන්ට පිට වුණේ තමන් කරෝ පින්කම් ටික විතරයි. අවුරුදු 15ක් 15 සතාවක් කාලන්ට දාන දීලා තියෙනවා. මේ බලව ශ්‍රද්ධාවෙන් කරව පින විතරයි පිට වෙන්නේ. නිසා අපිටත් එච්චර අපේ අක්කලා අපි වල්ලන්නේ නැහැ. නංගිලා අල්ලන්නේ නැහැ. අයියලා මල්ලි අල්ලන්නේ නැහැ. මව්පිය අල්ලන්නේ නැහැ. දරුවෝ අල්ලන්නේ නැහැ. කිසිම කෙනෙක් අපිව බේරගන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන, අපි බේරෙන්න, අපි ගැලවෙන්න. කවුරු ආදරෙන් බෙදරෙන්න කිව්වත්, යුතුයකම් කරන්න කිව්වත්, අපිට යුතුයකම් කරන්න කෙනෙක් නැත. අපේ යුතුයකම් අපි කරගන්න ඕනේ. එනම් මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මය ලැබිලා දුර්ලභ බුද්ධ ශාසනය අම්බ වෙච්ච වෙලාවේ ඔය එක එක කතන්දර වලින් වැඩක් නැහැ අපිට. සන සම්පත්තියත් හම් වෙලා තියෙනවා. ඒ කියන්නේ අංග විකල නැහැ, මන්ද බුද්ධික නැහැ, හොඳට කියන දේ තේරෙනවා නම් අන්න ඒ සන සම්පත්තිය තියෙනවා. එතනදීම අපිට මේ මනුෂ්‍ය ජීවිතයේ බුද්ධ ශාසනය හම් වෙච්ච වෙලාවේ කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. අද කමඨහනක් අහගන්න, ධර්ම කරුණක් අහගන්න මේ ඇයිට වාසනාව තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් ඊළඟ දුර්ලභ කරුණ එනවා එහා පැත්තේ. දැන් මේ කරන එක තමයි සද්ධර්ම ශ්‍රවණය. අපට අනුකම්පාවෙන් ඒ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරන භාග්‍යවත් අරිහත් බුදුරජාණන් වහන්සේ වදාළ දේවල්. ආන්නේ වහන් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. කල්යාණ මිත්‍රයෙක්ගෙන් විතරයි. අසත්පුරුෂයෙක්ගෙන් කොයි වෙලාවකවත් ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. එයා ධර්මයේ කිව්වත් අවබෝධයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්නේ නැහැ. එනම් මේ ධර්මයේ හැසිරෙන කෙනාගේ ධර්ම දේශනාව නැත්නම් ධර්මයේ හැසිරෙන කෙනාගේ අවවාදයෙන් බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. එනයි ස්වාමීන් වහන්සේලා වඩින නිවන් මඟ අපිටත් කියා දෙනවා. ඒ කියා දෙනකොට හොඳට අහගෙන ආරබත භාග්‍යතුන් වහන්සේ අපිට මෙතෙන්දි අනකිරීමක් කරනවා. මේක වෘතා කිරීමක් නෙවෙයි. මේ වචනේ පාලි අර්ථයක පාලිය සිංහලට පෙරලුවම එන්නේ ආරබත අරබව්. අපි යුද්ධයට යනකොට සෙන්පතිතුමා සෙබළුන්ට අණ කරන්න එන්න වරේ යමව ආදිවාසී බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරනවා මේ නිවන් මඟ ආරම්භව. නික්කමත ඒ ආරම්භු නිවන් මඟේ ඵලයව නික්මෙව්. ඒ නිවන් මඟේ යොංජත යෙදෙව්. නාන වහ කොච්චර අර්ථයක් තියනවද, වීරයක් ඇති වෙනවද? මේක උදේට දේශනා කරන, දවල්ට දේශනා කරන, දාණයෙන් පස්සේ හැන්දෑවේ හයට දේශනා කරන, දවසට තුන්වරුවක් දේශනා කරන. මොකද හේතුව? එහෙම ආරම්භන්න කියන්නේ බුද්ධෝපපාද දුර්ලභයි ලැබුණා. මනුෂ්‍යාත්මි කොහොමද දුර්ලභ කියන්නේ? අනගස් බෑවේ වීසුදරෙන් ගෙඩිය බලනට වඩා අමාරුයි මනුෂ්‍යාත්ම ලැබුණා. ඒකත් ලැබුණා. ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයේ මේකට කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය අඳුනගන්න ලක්ෂණයක් විතරයි. හිත මනුෂ්‍යාත්මයක් නැති හිත වඩන්න පුළුවන්. ඒතර එහෙම ભેදයක් නැතුව මිනිස්සෙක් වශයෙන් යා ඉපදුනා නම් මනස උසස් නම් කල්පනාව තියෙනවා නම් සන සම්පත්තිය අංග විකල මන්ද බුද්ධික නෙවෙයි නම් කියන දේ දේරනවා නම් ප්‍රඥාව වැඩෙනවා නම් අන්න එයාට පුළුවන්. ඒතර මේ දුර්ලභ වූ කල්යාණ මිත්‍රයා ඇසුරත් එක්ක සද්ධර්මයත් ඇහිලා තියෙනවා නම් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට දැන් මේ පැවිදි වෙන්න සමාධි උපාසිකාවන් එහෙම ලැබෙන්න තියෙනවා. දුර්ලභ බම්බයිච්ච දුර්ලභ පැවිද්ද සාසනික පැවිද්ද නැත්නම් නයිස්කාරක. දැන් මේ ගෙවල් අතහැරලා එීමෙන්ම මේ අයට කොච්චර සුවයක් තියෙද? ඒ කිසිම ජරමරයක් කරදරයක් නැහැ. ඉතින් ඒකම හිතන්න හැමදෙස්සෙම ගෙදර යන්න හිතනවනම් හිතන්න අනේ ගෙදරින් ආවට බල මොනතරම් සැපයිද සනීපයිද විවේකයිද. ආයේ පොල් ගන්න ආසන, වළං හොදන්න ආසන, බැනුම් අහන්න ආසන, හිත රිද්ද ගන්න ආසන ආන්න ගියාට කමන්නේ. ගෙවල් වල අමුතු තියෙනවා නම් ගියාට කමන්නේ. ගෙවල් වල මා නිවන තියෙනවා නම් ගියාට කමක්
නෑ මාත් වෙනව පස්සේ අනේ හරි සැපයි නිවන තියනවා නම් විතර මාත් වෙනවා එහෙම එකක් නෑ තියෙන්නේ මොනවද කියලා මං ආයි කියන්න ඕනේ මහා දුකක් තමයි ගෙවලලා තියෙන්නේ පීඩාවක් තමයි තියෙන්නේ කෙලෙස් ගොඩක් තියෙන්නේ එක්ක රාගේ එක්ක දේශේ එක්ක මෝහේ ඔය ලැබිච්ච මනුස්ස ජීවිත නිකරුණේ ගිවිල යන තරම් තමයි කීකදල කියන්නේ එතන වැඩි අවස්ථාවක් නැහැ අපිට එහෙනම් මේ භාවනාවක් කරගන්න හිතේ විවේකයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ එහෙනම් විවේක වැඩපිළිවෙල ලැබිලා තියෙන්නේ උදේ ඉඳන් රාත්‍රී බුද්ධ වන්දනා අවසන් වෙන තුරු දක්වාම එක වැඩපිළිවෙලක අපි යනවා ඒ සතිය වැඩපිළිවෙලක සමූහ භාවනා දෙක අපි යදෙනවා ඒ දෙකේදී අනිවාර්යෙන්ම අවිල වාඩි වෙලා අපි මේක උත්සාහ කරමු දිනු කරමු අනිත් හැම වෙලාවකම කුටිය ඉඳගෙන විවේක තැන ඉඳගෙන භාවනා වඩන්න කැමති අය තමන්ගේ සතිය වඩන්න භාවනා දියුණු කරන්න ඒකට තහනමක් නැහැ ඒකට අවසර වුණ තරම් තියෙනවා අනිත් පුළුවන් වෙලාවට මේ වත් පිළිවෙත් වල අර කිව්ව උදේ 6ට ඒ වගේම හවස 5ට යෙදෙන්නට ඕන උදේ බුද්ධ වන්දනාවේ සහ සන්ධ්‍යා බුද්ධ වන්දනාවට යෙදෙන්නත් ඕන මොකද ඒව දීලා තියෙන්නේ පිළිවෙලට මේක වැඩෙන නිසා සතිය වැඩෙනවා දැන් බුදු ගුණ ධම්ම ගුණ සංගුණ වැඩෙනවා සිහිය වැඩෙනවා ප්‍රීතිය ඇති වෙනවා කුසල් පිරෙනවා ඉතින් මේ සියල්ල සම්පූර්ණ කර ගන්නටයි අද අපිට මේ වාසනාව ලැබිලා තියෙන්නේ එහෙනම් දුර්ලභ කාරණාවක් ලැබුව ඔබ මහණුම මේ දුර්ලභ නිවන් මගේ යෙදෙව් අරඹව් නික්මෙව් යෙදෙව් දුනාත මච්චුනෝ සේනං නලාගාරං උංජරු කොහොමද කියන්නේ කෙලස් නැත මාර සේනාව විඳින්නලු අරියට ඇත්රාජේ කෙල මෙහි ඔය අලියෙක් කියන්නේ හිටපොකෝ ඒ ඇවිල්ල ඔය යකඩ ගේට්ටු පව කඩනවනේ ආන්නේ වගේ ජනෙල් කඩලා දානවා ඒ වගේ ඉතින් යාට බටතනු ගයක් මොකද්ද බට වලින් හදපු ගයක් සුණු විසුණු කරනවා වගේ මේ කෙලස් මාරයාව පරදනද කියලා භාග්‍යතුන් වහන්සේ අපිට ආරාධනා කරනවා එනිසා අපිට එක පාරට බැරි කියලා අපි හිතන්න ඕනේ අවදාහරි අපිට කෙලස් සුණු විසුණු කරන්න නම් අද අපි මේ පුරුද්ද ඇති කර ගන්න ඕනේ අද අපි මේ හිත වඩන්න ඕන මේ භාවනාව දියුණු කරන්න එකටයි එහෙනම් අපේ මේ සමත භාවනාව විදර්ශනා භාවනාව බුදු ගුණ භාවනාව මේ ඕනම භාවනාව අන්න ඒ කෙලෙස් නැති කරන තැනට යන්නයි අපිට අනු බල දෙන්නේ කවදා හෝ අන්තිම ආත්ම භාවයේ සුවසේම ධර්ම අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම අපේ මේ භාවනාව හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ